හැම දිනාතම තිරුවන් සරණයි අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා අද සඳුදා දවසක් අද දවසෙත් අපි එකතු වෙන්නේ විශේෂයෙන්ම පဋාණ ධර්මදේශනා මාලාවේ 4 වෙනි දේශනාව ශ්‍රවණය කරන්නයි අදත් අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා නම කියන්න අවශ්‍යයි ගෞරවනීය දීකන සුගතවංශ ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව මේ කලන මිත්‍රෝ සංවිධානය වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේ විතාමත්ම ගෞරවයෙන් නියම වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට කියා දෙන්න ස්වාමින් වහන්සේ පෙරවන් සරණයි नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ज्येष्ठ कट्ठेन उपकारको धम्मो अधिपतिपच्चयोति श्रद्धावंत वासनावंत पिंगतुने तुल्लोकाग्रवु भाग्यवत अरिहत तथागत शांतिनायक सम्मा संबुद्धरजान वहांसे विसिंग देशना कोटवदाल අධිපති පච්චය කියන්නේ කුමක්ද කියන වග පෙන්වා දෙන අට කතා පාඩයක් මේ මාතෘකා කරගත්තේ අධිපති ප්‍රත්‍යෙහි උද්දේශ වාරය අර්ථ විග්‍රහ කර දීමට එහෙමනම් මේට පෙර අපි ඉගෙන ගත්තා හේතු ප්‍රත්‍ය කියන්නේ කුමක්ද ආරම්මන ප්‍රත්‍ය කියන්නේ කුමක්ද කියලා දැන් මෙතනදී අධිපති प्रत्य जेट कट्टेन उपकारको धम्मो अधिपति पच्चयो ज्येष्ठ भावयं श्रेष्ठ भावयं एमत नेत्तन तमंगे केमत्तट अनुव तवत केने हसुरुवन अरतेट पिकेन ज्येष्ठ एमनन ज्येष्ठ भावयं ज्येष्ठ अरतें උපකාරක ධර්මයක් තමයි මේ අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. අපි දන්නවා යම් කිසි තැනක නායකයෙක් ඉන්නවා නම් යම් ගමකට යම් නගරයකට යම් රටකට යම් පළාතකට ඒ නායකයා නිසා ඕනෑම දෙයක් ඒ නායකයේ කැමැත්තට අනුව හසුරවන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ අධිපති ප්‍රත්‍ය अधिपति प्रत्य गत्तहमत अपट ए अधिपति भावे निसा ओनेम नाम रूप धर्मयंगे स्व तम वसंगे पवत्वागनेमट उपकारकवन शक्तिया उपकारकवन शक्तियक तमय मे अधिपति प्रत्य किल किया एतकोट हेमन उपमावकिं पेहेदरी कर गत्तोत रजतुमागे कमेत्तटनु सियल्ल सिदु वेनवा ඒ වගේ තමයි මේ අධිපති ධර්මයන්ගේ කැමැත්තට අනුව තමයි එහි බලය ශක්තිය පිහිටන්නේ. එහෙමනම් මේ කියන අධිපති ප්‍රත්‍ය ගැන අපි නැවත වරක් ඒ ගැන හිතනවා නම් එහෙමත් නැත්නම් මේ අධිපති කියන වචනේ ගැන අපි ටිකක් සැලකිලිමත් වෙනවා නම් අධීනානං අධිපති අධිපති තමා පිළිබඳව පවත්නා ධර්මයන්ගේ අදීනානං පති අධිපති කියලා කියනකොට තමා පිළිබඳව පවත්නා ධර්මයන්ගේ ස්වාමිත්වය නායකත්වයේ තමයි අධිපති කියලා කියන්නේ. මෙතන ඇත්තටම අදීනානං කියලා කියන්නේ අදීන කියන සද්ද ප්‍රකෘති අදීන. එතන අදීන පති තමයි මෙතන වචනේ අපි ගන්න. අදීන පති අධිපති අදීන පති කියනකොට ඒ අදී කියන එක මහ ප්‍රාණ දෙහියන් ඇතුළේ ඊකාරය රස වෙලා නකාරය ලොක් වීමෙන් අදී
පති අධිපති කියලා ප්‍රත්‍ය බවට පත් වෙනවා. ඒතකොට අධිපති අධිපති කියලා හැදෙනවා. ඒතකොට අධිපතියා කියන්නේ සාමාන්‍ය කියන නායකයා කියන එක. අධිපතියා කියලා කියන්නේ යම් තැනක අපි නායකත්වයක් ජේෂ්ඨත්වයක් ප්‍රකාශ වෙනවා නම් එහෙදී භාවිතා කරන අධිපති කියලා. අධිකෝ පති අධිපති එකන අධික වූ ස්වාමී තෙමේ අධිපති කියන තෝට ඒ යම් කිසි පිරිසක් ඉන්නවා එක හා සමාන ಗುಣ තිබෙන ඒ අයගේ වඩාත්ම අධික වූ නායකත්වය ප්‍රකට කරන්නේ අධිපති ඒශරත්වය ප්‍රකට කරන්නේ අධිපති එතර අපි දන්නවා දැන් ඒශ්වර අර්ථය අපි ගත්තහම ඉන්ද්‍රිය කියලා භාවිතා කරනවානේ श्रद्धा इंद्रिय सतीन्द्रिय आदि इंद्रिय धर्म ईश्वरत्व अपि गान्ने चक्कु इंद्रिय ईश्वरत्व अपि गान्ने नमुत् मेतरदी एकीयन ईश्वरत्वयट वडा गिय अधिपतित्वय ईश्वरत्वयट वडा अधिक वु ईश्वरत्वय नायकत्वयक् तमै अधिपति किला कियन प्रत्यय उगन्नन्ने एतकोट एहेमनम् मे कियन अधिपति भावय අපි කතා කරනකොට තවදුරටත් ඒ අධිපති චසෝ පච්චයෝ ചാති අධිපති පච්චයෝ අධිපති ඌයේ හෙතමේනුයි ප්‍රත්‍ය ඌයේ හෙතමේනුයි අධිපති ප්‍රත්‍යයි අධිපති හුත්වා පච්චයෝ අධිපති පච්චයෝ ඒ කියන්නේ එතකොට අධිපති වි ප්‍රත්‍ය වෙනව නම් යම් දෙයකට අන්න එතන තියෙන්නේ අධිපති ප්‍රත්‍ය එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අධිපති කියන වචනේ ගත්තාම සමහර සූත්‍ර දේශනා අට කතාවල අපිට දකින්න ලැබෙනවා චන්දවතෝ කිං නාම නසිජ්ජති යම් කිසි කෙනෙකුට යමක් කරන්න කැමැත්ත තියෙනවනම් කත්වේ කම්මිතා ඡන්දේ තියෙනවනම් එතකොට ඕනෑම දෙයක් කරන්න පුළුවන් ඒකට කත්තු කම්මිතා කුසල ඡන්දේ තියෙනවනම් ඕනෑම කුසලයක් දිනු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අකුසල් කරන්න කැමැත්ත තියෙනවනම් ඕනෑම අකුසලයක් කරගන්නත් පුළුවන්. ඒක නිසා යමක් කිරීමේ කැමැත්ත කෙනෙකුට තියෙනවනම් ඒ ඕනෑම දෙයක් කරගන්න පුළුවන් නිසා අන ඡන්දය එක පැත්තකින් අධිපති වන හැටි. ඒ වගේම තමයි විරියවතෝ කිං නාම නසිජ්ජති යම් කිසි කෙනෙකුට වීර්යය තියෙනවා නම් මේ වීර්යය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ මොකද උත්සාහය උනන්දුව උවමනාව කැපවීම තියෙන තාක්කල් මේ ලෝකේ හැම දෙයක්ම කරන්න පුළුවන් ඒක තමයි ධර්මතාවය චිත්තවතෝ කිං නාම නසිජ්ජති යම කරන්න සිත තියෙනවා නම් අන්න සිත තියෙනවනම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ පඤ්ඤවතෝ කිං නාමන සිජ්ජති කෙනෙකුට ප්‍රඥාව තියෙනවනම් නුවණ තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ. එතකොට එහෙමනම් මෙතනදී භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ අපි යම් කිසි කුසල කුසල වශයෙන් යම් කිසි ක්‍රියාවක යෙදෙනවනම් කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් ඒ හැම අවස්ථාවකදීම අධිපතිත්වයක් නායකත්වයක් අපට ලබා දෙන්නේ කවුද ඔය කියන අධිපති ධර්ම එතකොට එහෙමනම් අධිපති වශයෙන් ධර්මතා හතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඡන්ද චිත්ත විරිය විමංසා කිය ඡන්ද කියන්නේ ඡන්දය කැමැත්ත. එතකොට ඒක ඡන්ද චෛතසික වශයෙන් අපට ගන්න පුළුවන්. ඊළඟට චිත්ත කියද්දි සිත. විරිය කියද්දි වීර්ය චෛතසිකය. විමංසා කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. එතකොට මේ ඡන්ද චිත්ත විරිය විමංසා කියන අධිපති ධර්ම හතරම සමහරක් වෙලාවට සමහරක් සිත්වල පෙර පසු නොවි එකවර උපදින්න පුළුවන්. එක ධර්මතාවයක්. තව සමහරක් අවස්ථාවන් තිබෙනවා මේ හතරම එකට යෙදුනට හතරෙන් එක්කෙනෙක් තමයි පුන්වතුන් බලවත් වෙන්නේ. දැන් උදාහරණයක් බලන්න. ඔන්න කෙනෙකුට
දානයක් දෙන්න කැමැත්තක් තියෙනවා. ඒක බලවත් කැමැත්තක්. පිරිතක් කියන කැමැත්ත තියෙනවා. බලවත් කුසල ඡන්දයක්. ඒක දාන ආදී පින්කමක් කරන්න දක්වන බලවත් කුසල ඡන්දය. බලවත් වූ මේ කුසල ඡන්දය හේතු කරගෙන ඒ කුසල ඡන්දයම අධිපති කරගෙන බලවත් කරගෙන ඒ අවශ්‍ය කරන සියලුම දේවල් එකතු කර ගන්නවා. එතකොට මේ හැම දෙයක් එකතු කර ගන්න කුසල ඡන්දය නායකත්වයේ ගත්තට ඒ කුසල් සිත කුසල වේදිය කුසල ප්‍රඥාව හැම අවස්ථාවකදීම අර කුසල ඡන්දයට උපකාර වුණා ශක්තියක් වුණා. ඒ නිසා බලන්න එහෙනම් පිංකම අවසානයේ දක්වාව ගමන් කරන්නේ අර කුසල ඡන්දය මුල් කරගෙන. එහෙමනම් අන්න ඡන්දය අධිපති කරගෙන අපි කුසලයක් කළා වෙනවා. ඒ අවස්ථාවේ අනිත් ධර්මතා උපදුනත් ඒවා ඊශ්වරත්වයක් දුන්නේ නැහැ. අධිපති බවක් දුන්නේ නැහැ. අන්න එහෙමනම් අධිපතුන්නේ කවුද? ඡන්දය. ඒ වගේම කෙනෙකුට හිතක් පහළ වෙනවා මේ බෝසත් චරිතයක් කියවලා. එහෙමත් නැත්නම් ওই දේවාත්ම භව ලබාගත් අපදානයක් සිහි කරගෙන ඒවක් නිවන් දැක උතුමන් වහන්සේලාගේ අපදානයක් සිහි වෙනකොට හිතනවා මම හොඳට හිතෙන් හිතනවා අද දවසේ මම මේ වගේ මල් වට්ටිය පූජා කරගත්තා මේ වගේ පින්කමක් කරගන්නවා ඒ කුසල් සිත දිහාම දැක 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 කරගන්න ඕනේ කියන මේ සිත උපදවාගෙන ඒ සිත ශක්තිමත් කරගෙන සිත පාදක කරගෙන මෙහෙම දෙයක් කරගන්නකොට අන්න සිත තමයි පින්වතුනි අධිපති උනේ නායකත්වයක් ඒශ්වරත්වයක් ගෙන දුන්නේ ඒ වගේම තමයි අපි දන්නවා සමහරක් වෙලාවට අපි යම් යම් පින්කම් කරන්න යනකොට අපට අඳුරු අද්දකින් තියෙන්න පුළුවන් ඒ කියන්නේ පසුගිය අමිහිරි මතකයන් තියෙන්න පුළුවන් සමහරක් අය කියනවා පින්කමක් අපි කරද්දිම අපට බාධා එනවා කවුරු හරි බාධා කරන එක අසනීප ලෙඩ දුක් කරදර වෙනවා මොන යම් හෝ බාධාවක් නිසා අපට හැමදාම ඒ කරන පින්කමක් හරියට කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ අත්දැකීම් තියෙන කෙනෙක් හිතනවා කොහොම හරි උත්සාහයෙන් මොනතරම් මට කායික වේදනා ආවත් මානසික වේදනා ආවත් ආර්ථික අපහසුතාවත් මම කොහොම හරි මේ පින්කම කරනවා කියන උත්සාහය ඇති කරගන්න. අන්න උත්සාහය ඇති කරගෙන වීර්යය ඇති කරගෙන ඒ කුසලයේ සිද්ධ කරන නිමාව දක්වා එතකොට අන්න වීර්යය කියන අධිපති ධර්මය ඒ කුසල් පරම්පරාවට නායකත්වයක් ඊශ්වරත්වයක් ලබා දුන්නා. ඊළඟට පින්වතුනි බුද්ධිමත්ව කල්පනා කරනවා අපි හැමදාමත් මිනිස්සු වශයෙන් උපදීදී දන්නේ නැ අංග විකල මන්ද බුද්ධික ජීවිත ලබනා ඉන්නවා. දැන් බලන්න කොරෝනා වැනි වසංගතයක් විශේෂණයක් හමු වෙහි බොහෝ පිරිස බියෙන් පැති ගැනීමෙන් කල් ගෙවනවා. ඒ වගේ වේදනාවෙන් අපහසුතාවෙන් කල්ගිවනවා. එතකොට අපි හැම කෙනෙක්ම බුද්ධිමත්ව හිතන මේ ජීවිතය කියන්නේ අසාර දෙයක්. ජීවිතය කියන්නේ වහා වෙනස් වෙන දෙයක්. එහෙමනම් නොවනින් ඒ ගැන ජීවිතය ආදීනව හිතලා කොහොම හරි මේ සසර දුකෙන් අත මිදින්න ඕනේ කියලා ඥාන සම්ප්‍රයුක්තව කුසල් කරනවා. නොවන මුල් කරගෙන බුද්ධිමත් කෙනෙක් දකින්න දකින්න ඇයට නුවණ පහළ කරගන්න පුළුවන් ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් හොඳ පින්කම් කරනකොට ඒ විමංසාව ඉර්ධිපාදයක් විදිහට නැත්නම් අධිපති ධර්මයක් විදිහට නායකත්වයේ ගිරදෙන අන්න බලන්න එතකොට අපිට පැහැදිලි වෙනවා මේ ඡන්ද චිත්ත විරිය විමංසා කියන මේ ධර්මතා හතර අපට අධිපති වෙන හැටි අන්න එහෙමනම් ඔය කියන අධිපති ස්වභාවයට අපි නමක් කියන සහජාත අධිපති කියන. මොකද අධිපති කියනකොට අටකතය මතු කරනවා සෝ සහජාතාරම්මන වශයෙන් දුවිදු. ඒ කියන්නේ මේ කියන අධිපති ප්‍රත්‍ය සහජාත අධිපති ආරම්මන අධිපති වශයෙන් කොටස් දෙකකින් යුක්තයි කියලා. අන්න ඒක හරි වැදගත්. මොකද සහජාත අධිපති කියනකොට ඒ චිත්ත චෛතසිකයන් සමග එකට ඉපදෙමින් එතනම නායකත්වය ලබා දෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත්
අර යම් කිසි සබාවක් තියෙනවා ඒ සබාව මුලපටන් අද දක්වා සබාව මෙහෙවනකොට ඒ නායකත්වයක් තියෙන මේ සබාව හසුරවන්න ඒ පිරිසෙන්ම තමයි ඒ සබහා සදයන්ගෙන්ම තමයි මතු වෙන්නේ එහි නායකත්වය අන්න ඒ වගේ පින්වතුනි අපි සහජාත වශයෙන් කතා කරද්දී එක චිත්ත පරම්පරාවක එකටම උපදින චිත්ත චෛතසිකයන් අතර තමයි එහිදී නායකත්වය මතු වෙන්නේ එක්ක ඡන්දය අධිපති වෙනවා එහෙමත් නැත්නම් චිත්තය අධිපති වෙනවා එහෙමත් නැත්නම් වීර්ය අධිපති වෙනවා නැත්නම් වීමංසාව අධිපති වෙනවා මෙන්න මේ කියන සහජාත අධිපති ධර්මයන්ගේ ප්‍රතිභාවය උපකාරක භාවයේ තමයි අපි සහජාත අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් හැමෝම මතක තියාගන්න ඕනේ අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා සහජාත අධිපති සහ ආරම්මනාධිපති කියලා. ඒක සහජාත අධිපතියේදී අපි කතා කරේ කුමක්ද? එකට ඉපදෙන ධර්මයන්ගෙන් තමයි අධිපතිය පහළවන්නේ. එකට උපදින ධර්මයන්ගෙන් තමයි අධිපති ධර්මය පහළවන්නේ. ඊළඟට අපි කතා කරන ආරම්මනාධිපති. ඒ කියන්නේ අරමුණක් අධිපති කරගෙන. දැන් අපි අරමුණක් අධිපති කරනකොට කියලා කියනකොට දැන් ඊ අපි අරමුණ ගැන කතා කරානේ. එතන ඔය අරමුණ වලින් අපේ ජීවිතයේ තියෙනව පින්වතුනි හොඳ මතක සටහන් තියෙනවනේ. ඒ කියන්නේ අපි හොඳ විශේෂිත පින්කම් කරපුවා. දැන් අද වර්තමානයේ බලන්න දැන් ඉදිරියේදී වස්සාන සමයත් එක්කේ දෙන කටින පින්කම් සමයත්. එතකොට එවැනි කාලවලදී බොහෝ මව්පියන් කටින පින්කම් වෙනුවෙන් පෙළඹෙනවා. ඒ විතරක් නෙමෙයි අටමහ කුසල් සම්පූර්ණ කරගන්න ඕනේ කියන අදිෂ්ඨානේ ප්‍රතිපත්ති පූර්ණේ කරනවා. එතකොට යම් කිසි කෙනෙක් ඔය වගේ යම් යම් පින්කමක් ගැන හිතලා යම් පින්කමක් ගැන කතා කරලා යම් පින්කමක් ගැන අදිෂ්ඨාන කරලා තමන් කරගත්ත හොඳ පින්කම් තියෙන අතීතේ ඒ අතීතේ කරගත්ත පින්කම් අතර හොඳ මතක සටහනක් විදිහට තමන් හිතේ රැඳිලා තියෙනවා නම් ඒ රැඳිලා තියෙන මතක සටහන නැවත නැවත සිහි කරමින් සිහි කරවමින් අපට නැවත නැවත කුසල් පහල කරගන්න පුළුවන් අන්න ඒ නැවත සිහි කරන්න පුළුවන් අරමුණ තමයි ආරම්මනාධිපති කියලා කියන්නේ දැන් උදාහරණයක් අපි හිතමුකෝ දැන් තමන් පාරේ යනකොට වටිනා කියන දෙයක් දකිනවා ඒක දකින්න එක ක්ෂණයයි ක්ෂණෙන් දකින්නවත් එක්කම තමන්ගේ හිතේ එක හොඳට කාවදින හැබැයි ඒත් එක්කම නානා ප්‍රකාර දේවල් අපි දකින්න පුළුවන් ඒ හැම දෙයක්ම අපි හිතේ මතක හිටින්නේ නැහැ අන්න බලන්න එහෙමනම් අර විශේෂයෙන් මතක හිටින මන යම ඒ මතක හිටින දේ නැවත නැවත සිහි කරන්න පුළුවන් නම් අන්න ඕක තමයි පින්වතුනි අපි කියන්නේ ආරම්මනාධිපති කියලා එතකොට එහෙමනම් ඔය ආරම්මනාධිපති කියනකොට දානයක් දීලා නැවත නැවත දානය ගැන ප්‍රතිවික්ෂා කරනවා අන්න දානය ආරම්මනාධිපති වෙනවා ඒ ප්‍රතිවික්ෂා කර දුපදින කුසලයන් ඒ වගේ සිල් සමාදන් වෙලා නැවත ප්‍රතිවික්ෂා කරනවා ඒ සීලය වර්ජනා කරනවා ඒ වගේ උපෝසත කම්මං කත්වා පොහොය විනේ කර්ම කරලා හොඳ නැවත නැවත මෙහෙව සමාදන් වෙලා ඒ කුසල් නැවත සිහි කර ගන්නවා අන්න බලන්න තමන් ඒ වගේ ගරු බලවත් හොඳ කුසල් කරලා නැවත නැවත සිහි කරන පුළුවන් කුසල් කරලා ඒ දේ සිහි කරනකොට අන්නේ සිහි කරන කුසලය තමයි ආරම්මනාධිපති වෙන්නේ ඒ කුසලයේ සිහි කිරීමෙන් උපදින කුසල් හෝ අකුසල් තිබෙනවන අපි දන්නවද සමහරක් වෙලාවට දානයක් දීලා නැවත ඒ දානය ආස්වාද කරන ඇලීමෙන් අපි මෙහෙම පින්කමක් කරා මෙහෙම පින්කමක් කරා අපි මේ වගේ ලොකු වේදමක් කරා කිය කිය හැමෝටම අර මාන්නේ දිට්ඨියෙන් ලෝභයෙන් මමත්වයෙන් එක එක සිතිවිලි පෙරටු කරගෙන අපි ඒ දේ කියව කියවා යනවනම් එතකොට එතන තිබෙන්නේ තමන් ළඟ අත්හැරීමක් නම් ඒ මෙනෙහි කිරීමෙන් උපදින්නේ කුසල්
මෙනෙහිකිරීමෙන් තමන් තුළ පවතින්නේ ඇලීමක් නම් අන උපදින්නේ මොනවද අකුසල් අන්න ඒ වගේ අපි තේරුම් කර ගන්නට ඕනේ තමන් යමක් හොඳ දෙයක් කළා නම් ඒ හොඳ දේ නැවත නැවත සිහි කරන්න පුළුවන් ශක්තිය තමයි අපි ආරම්මනාධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ දැන් ඔන්න කෙටියෙන් ඉගෙන ගත්තා සහජාත අධිපති සහ ආරම්මන අධිපති කියන ප්‍රත්‍ය දෙකෙහි වෙනස එතකොට එහෙමනම් දැන් බලමු අපි ආරම්මනාධිපති සහ සහජාත අධිපති කියනකොට මේ සහජාත අධිපතිය තිබෙනවා ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක වශයෙන් ධර්මතා ටික ඉතින් මේක හරි වැදගත් මොකද අපිට ඒක වැදගත් වෙන්නේ ඇයි මේ ධර්මයන් ඉගෙන ගන්නකොට පුහුණු වෙනකොට අපිට මේ හැම දෙයක්ම උපකාර වෙනවා එතකොට දැන් අපි දන්න අධිපති කියන්නේ මොකද්ද ඡන්ද චිත්ත විරිය විමංසා කියන මේ ධර්මතා හතර එහෙමනම් ප්‍රත්‍ය වශයෙන් අපි කතා කරද්දී ඡන්දය චිත්තය විරිය විමංසා කියන ධර්මතා හතර අපි ගත්තොත් අපි දැන් මෙතනදී විශ්ලේෂණයක් කරන්න ඕනේ දැන් ඡන්දය යෙදෙන චිත්ත චෛතසිකයන් සහ නොයෙදෙන චිත්ත චෛතසිකයන් අපි දැන් මුලින්ම විනිශ්චය කරගන්න ඕනේ දැන් ඡන්දය කියලා කියන්නේ ප්‍රකීර්ණක චෛතසිකයක් නේ එතන මේ ඡන්දය කියන ප්‍රකීර්ණ චෛතසිකය අ හේතුක 18ම යෙදෙන්නේ නේ ඒ වගේ මෝහ මූල දෙකෙහි ප්‍රධාන වශයෙන් යෙදෙන්නේ නේ දැන් ඔන්න බං ඡන්දය කියන කපිතකොට මෝහ මූල දෙකේ යෙදෙන්නෙත් නැහැ ඒ වගේම තමයි අ හේතුක හැම දෙකම යෙදෙන්නේ නැහැ හැබැයි ඒ වුණාට මේ ඡන්දය කියන එක කුසල් සිත් වල යෙදෙනවා අකුසල් සිත් කියද්දී ලෝභ ద్వේෂයන් යෙදෙනවා ඒ වගේ අව්‍යාකෘත සිත් කියද්දී විපාක ක්‍රියා සිත් යෙදෙනවා එතකොට එහෙමනම් අපි මෙතනදී ඡන්දය කියන ධර්මය අපි කතා කරනවා නම් සිත් 20ක ඡන්දය යෙදෙන්නේ නැහැ එහෙනම් ඉතිරි සිත් 69ම මේ ඡන්දය යෙදෙන්න පුළුවන්. ඒක තමයි ධර්මතාවය. හැබැයි මේ 69ම ඡන්දය යෙදුනට අපි සාමාන්‍යයෙන් මේ අධිපති ධර්මයන් කතා කරන්නේ ජවන් අවස්ථාවෙහි උපදින සිත්වල විතරක් කියලා ගත්තොත් නිවැරදි. මොකද ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ ඡන්දය කියන එක හැම අහේතුක 18 සහ මෝහ මූල සිද්දකේ නොයදුනාට අපි දැන් අධිපති වශයෙන් කතා කරද්දී ජවන් සිත්වල උපදින අධිපති ධර්ම තමයි මේ කතා කරන්නේ. නැත්නම් තදාරම්මන සිත්වලවත් එහෙමත් නැත්නම් වෙනත් වෙනත් සිත්වලවත් නෙමෙයි. එහෙමනම් මතක තියාගත යුතුයි අපි දන්නව ජවන් වශයෙන් අපට උපදින සිත් කීයක් තිබේද කියලා. අන්න ඒක දැන් අපි සොයා ගන්නට ඕනේ සාමාන්‍යයෙන් ජවන් සිත් කීයක් තියෙනවද කියලා අපි දැන් ඔන්න පළමුව විමසා ගන්නට ඕනේ අකුසල් සිත් 12ක් තියෙනවා 12ම ඇවිදින් ජවන් සිත් 12ක් හරිද ඊළඟට අ හේතුක සිත් 18ක් තියෙනවනේ ඒ 18 දී ජවන් වශයෙන් උපදින්න පුළුවන්කම ලැබෙන්නේ සෝමනස සහගත හසිතුප්පාදෙ විතරයි අන්න එතන සිත් 13ක් තියෙනවා ඊළඟට දැන් බලන්න සෝ කාමාවචර සෝබන සිත් ගත්තාම ඒ සිත් 24න් කාමාවචර කුසල් සිත් 8ක් මහා ක්‍රියා සිත් 8ක් කියන සිත් 16ම අන්න පැහැදිලිවම කියනවා ජවන් වශයෙන් උපදිනවා ඊළඟ විපාක සිත් උපදින්නෙත් එන රූපාවචර සිත් 15න් අපි ගන්නතහම ඒ රූපාවචර ධ්‍යාන කුසල ධ්‍යාන පහත් ක්‍රියා ධ්‍යාන පහත් කියන සිත් 10 තමයි උපදින්නේ ජවන් වශයෙන්. එතකොට අර විපාක වශයෙන් උපදින සිත් 5 අපි ජවන් වශයෙන් ගන්නෙ නෑ.
ඊළඟට දැන් බලන්න අරෝපාවචර සිත් අරෝපාවචර සිත් වලමුත් අරෝපාවචර කුසල් සිත් හතරත් ක්‍රියා සිත් හතරත් තමයි ජවන්නස උපදීන් දැන් ඔන්න අපිට එකතු කරගන්න පුළුවන් ටිකක් අකුසල් සිත් 12යි අහෙතුක හසුදුප්පාදයයි 13යි ඊළඟට කාමාවචර කුසල් 8යි 13යි 8යි 21යි ඊට පස්සේ ක්‍රියාසිත 8යි 29යි ඒතරො කාමජවන 29 අපි කතා කරා ඊට පස්සේ අපි කාමජවනුත් එක්ක ඊට පස්සේ අපි ගත්ත රූපාවචර ගත්තු එතන සිත් 10ක් තියෙනවා එතකොට 39යි අරූපාවචර සිත් 8ක් තියෙනවා එතන 47යි 47යි ඊට පස්සේ අපිට දැන් ඔන්න ලෝකෝත්තර සිත් තියෙනවානේ ලෝකෝත්තර සෝතාපට්ඨිය මාර්ග හතරයි ඵල හතර. එතකොට සිත් 8යි. එතකොට ඔක්කොම සිත් 55ක් තියෙනවා. අන්න බලන්න එහෙමනම් ජවන් වශයෙන් උපදින සිත් කීයක් තියෙනවද? සිත් 55යි. සිත් 89න් 55ක්ම ජවන් වශයෙන් උපදිනවා. එතකොට මේ ජවන් වශයෙන් උපදින සිත් අපි ගත්තොත් සාමාන්‍ය නැවත බලන්න මට සමහරක් වෙලාවට ගණන් කරන්න දෙමත ගුණක් දන්නේ පිටියක් තියෙනවානේ මොකද මේකෙම හිතෙන් හදන එකක් නිසා එතකොට අපි ගත්තොත් ජවන් සිත් ඔක්කොම දැන් මෝහ මූල සිත් දෙකත් එක්ක අපි ගත්තාම ඔක්කොම සිත් 55ක් තියෙනවා හැබැයි මේ සිත් 55 ඡන්දය නොයදෙන සිත් තුනක් තියෙනවානේ මෝහ මූල සිත් දෙකයි හසුදුප්පාදය ඕම් වේ කියලා සිත් තුන හැර ඉතිරි ජවන් සිත් 52 ජවනිය අන්න එහෙමනම් බලන්න ඔය ඡන්දය අධිපති වෙනකොට ඒ ඡන්ද අධිපතියට ප්‍රත්‍යෝත්පන්න වෙනවා ඡන්දය හා සම්ප්‍රයුක්ත වෙන ජවන් සිත් 52 හා සම්ප්‍රයුක්ත වන චෛතසික අපි ගත්තොත් දෝසා ඉස්සා මච්චරේ කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ චෛතසික පහ හැර ඉතිරි චෛතසික 47 දෙනා අපි තුන ඡන්දයත් අයින් කරගත්තොත් 46 දෙනා දැන් පැහැදිලිද ඔන්න එහෙමනම් තමන්න පුළුවන් හදාගන්න සහජාත අධිපති ප්‍රත්‍යයට අදාළව ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ඡන්දය ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍යෝත්පන්න වෙනවා ජවන් සිත් 52ක් හා සම්ප්‍රයුක්ත වන චෛතසික ධර්ම 46ක් ඒ 46ක් උනේ ඡන්දය ප්‍රත්‍ය ධර්මයක් වූ නිසා නැත්තම් ඡන්දය සමග නම් 47ක් එතකොට අයින් වුණේ මොනවද දෝසා ඉස්සා මච්චරේ කොක්කොච්ච කියන මේ දෝස චතුෂ්කයත් විචිකිච්ඡා කියන චෛතසිකයක් තමයි සිත් චෛතසික පහක් අඩු වුණා විනිර්මුක්ත වුණාම 52න් පහක් අඩු වුණාම 47 එතකොට ඡන්දයත් අපි ප්‍රතිධර්මයක් විදිහට ගත්තාම 46යි ඔන්න පැහැදිලි එහෙමනම් ඡන්දය අධිපති වෙලා උපදින සිත් 52යි චෛතසික 46යි අයිතකොට හෙල තමන්ට ඕන නම් අර ඡන්දය යම් කිසි තැනකදී ඡන්දේ බලවත් වෙලා ඒ කටහිතේ නියදෙනකොට අපට ඡන්දයත් ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් විදිහට ගත්තාම 47ක් විතර චෛතසික ගන්නට පුළුවන් ඊළඟට පින්වතුනි අපි කතා කරනවා චිත්ත දැන් මෙතනදී සිත කියනකොට මෝහ මූල සිත් දෙකත් හසිතුප්පාද සිතත් අයින් කරලා තමයි ඒ අපි කතා කරන්නේ සිත අධිපති වෙලා උපදින ලෝභ එවැගේම කුසල් එවැගේම ක්‍රියා වශයෙන් උපදින ජවන් සිත් 52ක් තියෙනවා එතකොට ඒ 52 තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම වලට පත්වන්නේ ඊළඟට අපි ගන්නවා විරිය දැන් විරිය කියනකොට මේ විරිය චෛතසික බොහෝ තැන්වල යෙදෙනවානේ
එතකොට මේ වේජ සාමාන්‍ය ඉදෙන්නේ නැත්තේ අහේතුක සිත් අතර තිබෙනවා අහේතුක දෙපස් විඥාන වල සම්පටිච්චන යුගලේ සම්තීර්ණ ත්‍රිකේ පංචද්වාරා වජ්ජනේ කියන මේ සිත්වල තමයි වේදි යෙදෙන්නේ නැත්තේ එහෙම වුණා කියලා හසුතුප්පාදිත වේදි යෙදෙනවා ඒ වගේම තමයි මනෝද්වාරා වජ්ජසිත වේදි යෙදෙනවා ඒසේ වේදිය යෙදුනට ඒ අධිපති බවට පත්වන්නේ ජවන් සිත් වලදී විතරයි ඒ ජවන් සිත් ගත්තත් අර වගේම තමයි ජවන් සිත් 55න් අපි කතා කරනවා ඒ ජවන් සිත් 55 අතර තිබෙන ඒ මෝහ මූල සිත් දෙකත් ඒ වගේම තමයි හසුදුපාද සිතත් හැර ඉතිරි සිත් 52 තමයි අපි කතා කරන්නේ ඔන්න එමනම් බලන්න වේදිය ප්‍රත්‍ය වෙනකොට ප්‍රත්‍යෝත්පන්න බවට පත් වෙනවා සිත් වශයෙන් ගත්තාම 40 කීයක්ද කියලා ගත්තා සිත් 52ක් ප්‍රත්‍ය වෙනවා චෛතසික වශයෙන් සිත් 52ක් ප්‍රත්‍යෝත්පන්න වෙනවා චෛතසික වශයෙන් අපි ගත්තොත් එහෙම එතනදිත් ඉස් දෝසා ඉස්සා මච්චරි කුක්කුච්චින් දෝස චතුස්කියත් විචිකිච්ඡාවත් හැර ඉතින් චෛතසික 47ම ලැබෙනවා අන්න පැහැදිලි ඊළඟට අපි ගමු විමංශාව දැන් මේ විමංශා ගත්තහම කෙන් ප්‍රඥාවනේ එහෙමනම් ওই ප්‍රඥාව යෙදෙන සිත් තියෙනවානේ ඒ වගේ ප්‍රඥාව නොයෙදෙන සිත් තියෙනවා දැන් අපි බලමු ප්‍රඥාව ප්‍රත්‍යවීමේ ප්‍රත්‍යෝත්පන්න භාවයට පත්වන්නේ මොන වගේ ධර්මද කියලා දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම මේ විමංශාව අධිපති වෙලා උපදින ධර්ම ටික ගත්තොත් මොනවද කියලා සිත් වශයෙන් ගත්තාම ලෝභ මූල දෝෂ මූල සිත් 10 ප්‍රත්‍ය වෙන්නේ නැහැ මොන් ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ ඊළඟ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතර ඥාන සංප්‍රයුක්ත ක්‍රියා ජවන් හතරත් ඔන්න ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතරත් ඥාන සංප්‍රයුක්ත ක්‍රියා සිත් හතරත් ප්‍රත්‍ය ලබනකොට ඥාන විප්‍රයුක්ත සිත් හතරයි කුසල් හතරයි ක්‍රියා හතරයි බැහැර වෙනවා. ඒතොර අකුසල් සිත් 10යි ඊළඟ කාමාවචර මහා කුසල හතරයි ක්‍රියා හතරයි සිත් 18ක් අයින් වෙන්න ඕනේ. එතන 52න් අපි අඩු කරනවා කියද්ද 52න් අපි එකතු කර අඩු කර 52න් අපි අඩු කර ගන්නවා. එතකොට දැන් 52න් අපි දැන් 10ක් අඩු කරගත්තහම මුලින් 42ක් වෙනවා. 42න් අපි ඔන්න 4ක් අඩු කර ගන්නවා කුසල් වශයෙන්. එතකොට 38ක් වෙනවා. තව ඔන්න අපි අඩු කර ගන්නවා ක්‍රියා ජවන් 4ත් එක 34යි. එතකොට දැන් ඔන්න බලන්න විමංශාව යෙදලා බලවත් වෙන සිත් වශයෙන් අපි ගත්තොත් එහෙම සිත් 34ක් තමයි පැමිණෙන්නේ. හැබැයි මේ 34 හරියද කියලා අපිට බලන්න පුළුවන් දැන්. කොහොමද බලන්නේ? රූපාවචර භූමියේ සිත් 10ක් තියෙනවා. අරූපාවචර භූමියේ සිත් 8ක් තියෙනවා. ලෝකෝත්තර භූමියේ සිත් 8ක් තියෙනවා. ඒක 8 8 16යි 16යි 10යි 26ක් එතනම ආවා. ඊළඟට අපට කාමාවචර භූමියේ ඥාන සම්ප්‍රයුත කුසල් සිත් හතරක් තියෙනවා ඥාන සම්ප්‍රයුත ක්‍රියා සිත් හතරක් තියෙන සිත් 8යි. එතකොට අපිට පැහැදිලි එතකොට මේ සම්පූර්ණ 26යි 8යි එතකොට 34යි. යන්න එහෙනම්වල් විමංශාව ප්‍රත්‍ය වෙනවා විමංශා ප්‍රඥාව හැටියට ප්‍රත්‍යෝත්පන්න වෙනවා සිත් වශයෙන් සිත් 34ක්. සම්ප්‍රයුක්ත චෛතසිකයන් වශයෙන් අපි ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම අර අකුසල පාක්ෂික චෛතසික සියල්ලක් අයින් වෙනවා. ඒ අකුසල චෛතසික තිබෙනවනේ 14ක්. මොනවද 14? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්ච, දේක, කුච්ච, විචිකිච්ඡා, තීන මිද්ද කියන මේ 14ම අයින් වෙනවා. එතකොට අපිට සාමාන්‍ය 38ක් තියෙනවා. ඒ 38ක් තිබුණත් මේක ඥාන සංප්‍රයුක්ත
සිත විතරක් නිසා අනිවාර්යෙන් ප්‍රඥාව යෙදෙනවාමයි. එතකොට එහෙමනම් අපි මේ ප්‍රඥාව යෙදෙන නිසා සිත් වශයෙන් ගත්තාම 34යි චෛතසික වශයෙන් පොදුවේ සියල්ල එකතු කරගත්තාම චෛතසික 38ක් කියලා ගන්න. විමංසාව අපි තනි කරලා ගන්නවා නම් විමංසාව හැර චෛතසික 37ක් කියලා අපි සම්බන්ධ කරගන්න. අන්න එහෙමනම් බලන්න විමංසාව ප්‍රත්‍ය වෙනකොට ප්‍රත්‍යෝත්පන්න වෙනවා ඥාන සංප්‍රයුක්ත ජවන් සිත් වශයෙන් 34ක් ඒ වගේම චෛතසික වශයෙන් 37ක් උපදිනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒ අධිපති ප්‍රත්‍ය දඩ සහජාත අධිපති ප්‍රත්‍යයට අදාළව ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වෙන් කරගන්න හැටි තමයි මං කියලා දුන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව හිතලා බලනවා නම් අර මුලින් මතක් කරා වගේ ඒ ඡන්දය මුල් කරගෙන ඒ වගේ වීර්ය මුල් කරගෙන සිත මුල් කරගෙන ප්‍රඥාව මුල් කරගෙන අපි යම් කිසි කටයුත්තක නියැලෙනවා නම් ඒ ඒ සෑම අවස්ථාවකදීම මේ කියන ධර්ම හතරෙන් තමන්ගේ ඒ ක්‍රියාවට අදාළව මොන යම් හෝ අධිපති ධර්මයක් අධිපති වෙලා බලවත් වෙලා තමයි ඒ සියලු කාර්ය සිද්ධාන්තය සිදුවන්නේ කියන එක. ඔය තමයි සාමාන්‍ය අපි සරල වචනින් කතා කරනවා නම් ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න. එතකොට දැන් අපි කතා කරේ විශේෂයෙන්ම නාම ධර්ම විතරයිනේ. දැන් ප්‍රත්‍ය වෙන්නේත් නාම ධර්මයක්, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේත් නාම ධර්මයක් අපි කතා කරේ. එතකොට දැන් නාම කියනකොට ඡන්දේ නාමයක් වුණාම ප්‍රත්‍යෝත්පන්න කතා කරේ චිත්ත චෛතසිකය. ඒ වගේම තමයි චිත්ත විරිය විමංසා ධර්ම ප්‍රත්‍ය වශයෙන් අපි කතා කරාම ප්‍රත්‍යෝත්පන්න වශයෙන් අපි කතා කරේ චිත්ත චෛතසික විතරයි. හැබැයි තවත් දෙයක් මෙතන තියෙනවා රූප ධර්ම. දැන් රූප ගත්තාම රූප කොහොමද මේ කියන අධිපති ධර්මයාගේ ප්‍රතිභාවය ලබන්නේ මොන වගේ රූපද කියන එක දැන් අපි අවධානය යොමු කරගන්නට ඕන. අපි දැන් දන්නවා මේට පෙර අපි ඉගෙන ගත්ත කම්ම සමුට්ඨාන රූප වර්ග තුනක්, චිත්ත සමුට්ඨාන වගේම උතු සමුට්ඨාන ආහාර සමුට්ඨාන වශයෙන් අපි ඒ රූප වර්ග අපි කතා කරා ඉගෙන ගත්තා. එතකොට ඔය කියන රූප වර්ග හතරෙන් මේකෙන් ජවන් සිත් වලට ප්‍රතිවන ඒ ඒ අධිපති ධර්මයන්ගේ බලවත්ම සමීපතම ශක්තිය උපකාරය ලබන රූප තමයි චිත්තජ රූප. හොඳට මතක තියාගන්න. කර්මජ රූප නෙමෙයි, උතුජ රූප නෙමෙයි, ආහාරජ රූප නෙමෙයි, චිත්තජ රූප. අන්න ඒ නිසාම බලන්න ඡන්දය ප්‍රතිවේමෙන් ප්‍රත්‍යෝත්පන්න වෙනවා නාම ධර්මයන් විතරක් නෙමෙයි සහජාත චිත්තජ රූප. අන්න රූප ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ වගේම තමයි විරිය බලවත් වීමෙන්, විමංසාව බලවත් වීමෙන්, සිත බලවත් වීමෙන් උපදින්නෙත් ඔය න්‍යායම තමයි. ඒක නිසා අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕනේ ඒ ඒකින අධිපති ධර්මය නිසා ද්විත ධර්මයේ ප්‍රත්‍යයෙන් උපදිනවා චිත්ත චෛතසික පැහැදිලි. ඒ වගේම ඒ ඒ අවස්ථාවන්හි උපාදක්ෂණයේදීම චිත්තජ රූපයන් උපදින්නට පටන් ගන්නවා. ඒ කියන්නේ එතකොට ඒ සෑම සිතකින් භවාංග සිතේ ඉඳලා චුත වෙනකන් චිත්තජ රූප උපදිනවන්නේ. එහෙනම් මෙතනදී බලවස්සේ ඡන්ද චිත්ත විරේ විමංසා කියන අධිපති ධර්ම හතර ප්‍රත්‍යවීමෙන් සහජාත ප්‍රත්‍යවසෙන් නාම ධර්ම උපදිනවා වගේම සහජාත ප්‍රත්‍යවසෙන් ඒ ඒ නාම ධර්මයන් සමග චිත්තජ රූපයන්ගේ උප්පත්තියක් සිද්ධ වෙනවාමයි. අන්න එහෙමනම් පැහැදිලි ඔන්න ප්‍රත්‍යවන්නේ මොනවද? ඡන්ද චිත්ත විරිය විමර්ශා ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙනවා. එතකොට ඔය අපි කතා කරගත්ත චිත්ත චෛතසිකයන් ඒ වගේම රූප ධර්මයන් දැන් පැහැදිලි අපි හැම දිනාටම ඔන්න ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න භාවය. එතකොට දැන් ප්‍රත්‍ය නීක කියනකොට අන්න එකත් වැදගත්නේ. එතකොට ප්‍රත්‍ය නීක කියලා කියන්නේ මේ ප්‍රත්‍යෙන් බැහැර වෙලා යන දේවල්. දැන් සාමාන්‍ය අපි දැන් මෙතන කතා කරේ ඡන්ද චිත්ත විරිය විමංසා හතරම යෙදෙන සිත් අප්‍රමාණව කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. හැබැයි ඒ අප්‍රමාණ කෝටි ප්‍රකෝටි ගණන
पहल उन्नाट अधिपति भाव लबनवना विताराय पे अधिपति प्राप्ति भावे कथाकर इधर अधिपति प्राप्ति भाव लबन नैतिव वेलदा विधि हटमें विशेष सिद्धवे नैत्ता एक विशेष अधिपति भाव सिद्धवे नैत्ता अन्न ए धर्मता चित्तचार अपट गेह मे चंदादि अधिपति धर्म अंगे बाले लबन अन्न हर वेदगा मुखद हेतु යම් කිසි වෙලාවක අපිට හිත මොකද මෙහෙම දෙයක් හිතන්නද දැන් යම් කිසි සභාවක රාජ රාජ මහා මාත්‍ය ආදී බොහෝ පිරිසක් ඉන්නවා ඒ හැමතැනකදීම රජතුමා වාඩි වෙන රාජකීය පුටුවි රාජාසන ඒ රාජාසනේ වාඩි වෙලා තමයි ඒ රාජකීය ආසනෙන් දැන් තමයි සම්පූර්ණ පාලනය කරන අධිපති ධර්මයෙන් සමහරක් වෙලාවට අපි හිත මෙහෙම දෙයක් राजासन यान्न खाले हेमोम पोदुवी वारुला इन्नवा एमत प्रभु प्रभुवासन दान्न खाले हेमोम पोदुवी वारुला इन्नवा इतर एवागे लावकदी एतर चंदयात तीन्ट पुलवा योगे चित्यात तीनो वेदिय वीमांसा हतरम तिबुनात तावम अधिपति भावयात ए आए लबलने हेबे एतन ए उपदिन क्रम वेदेत उदव पदव करनो एकेन व्यवस्था सरसा दिन अन्न अभी तेरू करोने समहर काल वी सामान्य निलयाकोटर पत्न अन्न एवगेमी अधिपति भाव लभीम सह नुभीम कीन सी अधिपति प्रतिभाव्या नुलबन अवस्था वगैरह सहजात अधिपति प्रतिभाव नुलबन अवस्था वहम कुहुमद महागत विपाक नीक हेतु मुखद अधिपति भाव्या मिथनदी कामावचर सित अधिपति आदि प्रतिधर्म नैति उपदीन अवस्था तीन अवस्था अधिपति प्रतिभाव अधिपति शक्ति लबाने उपकार लबाने अधिपति भाव लबाने फनस हतरम गण महागत विभाग से महागत कुशल सह क्रियाजवलट अन्य अतिधर्म अनिवार्य मुखदे भावना कप्यकाम्यता कुशल चांदे हो मूल भावना देवन कर गए अधिपति प्रतिभावे अधिपति धर्मे वेनवा किल अपट अभी कथाकर अधिपति भाव नवन अवस्था तीयन वैति अवस्था तीयन हेब मिथन दी अधिपति प्रतिभाव नोलबन अवस्था वनपित कथाकर नोलबन अवस्था कामचर सिति अवस्था तीन पुलवा महागत विभाग से महागत विभाग से अधिपति प्रतिभाव नोलबन अवस्था तीयन हेतु विभाग सेवाट बलाट ए कामावचर सिन अधिपति प्रतिभाव लगे महागत विभाग सिन मेवा उपदवन चित्तज रूप एतम प्रतिसंधि कर्मज रूप बाहिर रूप आहारज रूप उतुज रूप असन्य सत्त कर्मज रूप प्रवृत्ति कर्मज रूप सहजाताधिपति प्रत्येक प्रत्येक धर्म वसेंतमय
මතු කරන්න. දැන් එතකොට ඔන්නේ මතක තියාගන්න තේරුම් කරගන්නට ඕනේ මේකස ඒක ගැඹුරට මේක අධ්‍යයනයක් කරනවා නෙමෙයි මේවා අපි මේ සරලව කියලා දෙන උත්සාහවත් වෙන්නේ. සහජාත අධිපති ප්‍රත්‍ය ධර්මය ගත්තහම ඒ ප්‍රත්‍ය ධර්මයාගේ ප්‍රත්‍ය වෙනවා ඡන්ද චිත්ත විරිය වීමංසා හතර ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන ඒ ඒ සිතට අදාළ වෙච්ච චිත්ත චෛතසිකයන් ප්‍රත්‍යනීක භවට පත් වෙනවා එසේ අධිපති භාවයක් නොලබන කාමාවචර සිත් 54 වගේම මහග්ගත විපාක සිත් 9ක් ඒ වගේම සියලුම රූප ධර්ම ඒ කියන්නේ අධිපති භාවයේ සමග අධිපති භාවය අධිපති අධිපතියත් එක්ක ඉදෙන චිත්තජ රූප හැර අනිත් අවස්ථාවලදී ඉදෙන චිත්තජ රූප ආදී සියලුම රූපත් මේ අධිපති ප්‍රත්‍යයෙන් බැහැර කරනවා. එතකොට දැන් අපි තේරුම් කරගන්න ප්‍රත්‍ය මොකද්ද ප්‍රත්‍යෝත්පන්න මොකද්ද ප්‍රත්‍යනීක මොකද්ද කියලා. ඔය ප්‍රත්‍යනීක වලදී කෙනෙකුට නැවත මතක් කරගන්නට ඕනේ කාමාවචර සිත් 54 මහාගත විපාක සිත් 9ත් අපි එකතු කරේ ඇයි කියන අදහස. එන එකතු කරන අදහස තමයි කාමාවචර සිත් 54 යෙදුවේ ඇයි කියනවා නම් මේ කියන අධිපති හතර නොලැබෙන අවස්ථාවක්. හැම වෙලේම ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මහාගත විපාක සිත් 9 අපි අයින් කරේ ඇයි? එතකොට කුසල් වශයෙන් හරි ක්‍රියා වශයෙන් හරි උපදින ජවණයන්ට තමයි ඒ අධිපති ධර්ම කතාව අපි කියන්නේ. ඒ මහාගත විපාකයන් අපි කියන්නේ නැති නිසා. ඉතින් ඔන්න කාරණාව ගැන හොඳ මතකයක් තියාගන්නට ඕනේ. ඒ වගේ අවධානයක් අවබෝධයක් තියාගන්න. එතකොට එන සහජාත අධිපති ධර්මයට අනුව අපි කරුණු කාරණා ඉගෙන ගත්තා. ඊළඟට අපිට තවත් අධිපති ප්‍රත්‍යක් තියෙන මොකද හේතුව අට කතාවේ කියනවනේ ආරම්මන අධිපති වශයෙන් කියලා. එතකොට එහෙනම් මෙතනදී ආරම්මන අධිපති භාවයත් අපි කතා කළ යුතුයි ස්වල්ප වශයෙන්. නැත්නම් අපි වචන වලින් අපි කෙටියෙන් හරි කතා කරගන්නට ඕන. මොකද ඒ ආරම්මන අධිපති පද කියන්නේ ආරම්මනාධිපති කියලා කියන්නේ අරමුණක් අධිපති වශයෙන්. එහෙමද ගරු කටයුතු අරමුණ අපි ගරුසේ නැවත නැවත ප්‍රතිවීක්ෂා කරනකොට උපදින්නේ මොනවද? ඒ ආරම්මනාධිපති ප්‍රත්‍ය රදාලව චිත්ත පරම්පරාවන් නාම රූප ධර්මයන්. ඉතින් එහෙමනම් මෙතනදී අපි උපදින්නේ මොනවද නූපදින්නේ මොනවද කියලා අවධානයක් ඇති කරගන්න. දැන් මේ ආරම්මනාධිපති ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන්නෙම චිත්ත චෛතසිකයක්. හැබැයි ප්‍රත්‍ය භාවයට පත් වෙන්න පුළුවන් චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මේ ධර්ම සියල්ල. එතකොට දැන් අපි චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මේ ධර්ම සියල්ලක්ම ආරම්මනාධිපති ප්‍රත්‍ය වෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් දානයක් දීලා නැවත නැවත මේ දානේ සිහි කරද්දී අර කලින් දුන්න දානය ආරම්මනාධිපති වශයෙන් අපට උපකාර වෙනවා. ඒ වගේම සිල් සමාදන් වෙලා නැවත නැවත සීලය ආවර්ජනා කරද්දී ඒ විදිහට අපි කළ කුසල් නැවත සිහි කරනකොට තමයි ඒක ආරම්මනාධිපති භාවයට පත්වන්නේ. එතකොට එහෙමනම් අපට දේශනාවන් තුළින් දකින්න පුළුවන් ඉදිරියේදී ඒ ආරම්මනාධිපති ධර්මයට අදාළ ප්‍රත්‍ය මොනවද? හැම දෙයක් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. මොකද හැම දෙයක්ම ප්‍රත්‍ය වෙන්න බැහැ. දැන් ද්වේෂ සිතක් ආවොත්, මෝහ සිතක් ආවොත් මේවා අපි ආරම්මනාධිපති ප්‍රත්‍යයට අපි ගන්නෙ නැහැ. ඒක ප්‍රත්‍ය වෙන්නේ ඒක ප්‍රත්‍ය වශයෙන් අපි ගන්නෙත් නැහැ. ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් අපි ගන්නෙත් නැහැ. හැබැයි ලෝභය ලෝභයට ලෝභයම ආරම්මනාධිපති වෙනවා ලෝභයට. අන්න බලන්න ඒකට වෙනස. ඒ වගේම දැන් ලෝභය කුසලයට. දැන් අපි හිතමු දැන් තමන්ට වැරදීමෙන් ආසාවක් ඇති වුණා. ඒ ආසාව ලෝභයක්නේ. හැබැයි මේ ලෝභයම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හොඳට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කටයුතු කරනකොට අපි මොකද වෙන්නේ? අන්න එතනදී ආරම්මනාධිපති භාවයට පත් වෙනද ලෝභය නිසා අපි කුසල් උපදින අවස්ථා මේවාදී කලාතුරකින් වෙන්න පුළුවන්. ඒ වගේ දැන් අපි ඇස ගත්තොත් මේ ඇස අපි ආස්වාද කරද්දී ලෝභසිත පහළ වෙන්නේ. ඇස ආස්වාද කරද්දී ලෝභය පහළ වෙනවා. හැබැයි ඇසේ ආදීන බලද්දී ඇස අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනකොට අන්න කුසල් පහළ වෙනවා. අන්න ඒක තමයි කියන්නේ ඒ ඇසම ගරු කටයුතු අරමුණ. එහෙනම් එහෙමත් ආරම්මනාධිපති ප්‍රත්‍යක් වෙනවා ඇස
ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන එක පැත්තකින් ලෝභ සිත් තව පැත්තකින් කුසල් සිත් පහළ වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි ආරම්මනාධිපති ප්‍රත්‍යේපව අපි කතා කරන්නේ. එතකොට එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපට මේ ආරම්මනාධිපති ප්‍රත්‍යේපව නැවත සිහි කරන්නේ ඡන්දය බලවත් කරගෙන සිත බලවත් කරගෙන වීර්යය බලවත් කරගෙන ඒ වගේම තමයි ප්‍රඥා බලවත් කරගෙන යම් යම් ධර්මතා අපි සිදු කළා නම් එතන ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ගැනීම සීමක ඇති කරගන්න. ඊළඟට විශේෂයෙන්ම ගරු කටයුතු අරමුණක්, ඒ කියන්නේ තමන්ට මතකයක් තියෙන හොඳ ගරු කටයුතු අරමුණක් නැවත නැවත අපි සිහි කරලා නැවත නැවත අනුස්මරණය කරමින් කටයුතු කරද්දී තමයි අපට ලෝභ නිස්සෘත, ඒ වගේ මෝහ නිස්සෘත, ද්වේෂ නිස්සෘත කියන කුසල අකුසල අතර ලෝභ සිත් සහ කුසල ආදී සිත් අපට ආරම්මනාධිපති ප්‍රත්‍යාගේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් උපදින්න පුළුවන්. ඉතින් අපි ඒ කියන්නේ අපි තවත් දවසක මේ ආරම්මනාධිපති ප්‍රත්‍ය කියන්නේ සංකීර්ණ ප්‍රත්‍යක්. ඒ වගේම සමහරක් අපට තේරුම් ගන්න අපහසු ප්‍රත්‍යක්. ඉතින් ඒ ප්‍රත්‍ය ගැනත් අපි මතුවට දැන් මොකද නිද්දේශ වාරයේදී අපට බොහෝ කාරණා විස්තර කරන්න තියෙන නිසා නිද්දේශ වාරයේදී අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් අපි දැන් මෙතන සාමාන්‍ය සරල විදියට අධිපති ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය ධර්ම විග්‍රහ කරන්නේ. එතකොට අධිපති ප්‍රත්‍ය කියනකොට අපි ඉගෙන ගත්තා ඒ අධිපති පච්චයෝ කියන වචනේ අදහස. එතකොට එහෙමනම් අපට පුළුවන් ඔය අධිපති ධර්මයක් මුල් කරගෙන තමයි අපි හැම වෙලාවකම කුසල් කරන්නේත් අකුසල් කරන්නේත්. හැබැයි අකුසල් කරන්න එපා, අකුසල් කරන්න කරන්න ඒ අකුසල තමන්ට හානිය, තමන්ට විනාශයක්, තමන්ට විපත්තියක් ගෙන දෙනවා. හැබැයි ඒ අධිපති ධර්මයේ ඇසුරු කරගෙන නිස්සරේ කරගෙන අපි කුසල් වඩනවා නම් නැවත නැවත හොඳට කුසල් ප්‍රගුණ කරගන්නවා නම් ඒ දියුණු කරගන්න ප්‍රගුණ කරගන්න කුසලය ඒ කාන්තෙන් අපට මතුවදී ඒ කාන්තෙන් ඒ සැප විපාක දෙන පිණිස ඒ වගේ දුක් විපාකයන්ගේ අත මිදීම පිණිස විශාල ආශිර්වාදයක් වෙනවා, විශාල බලයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම මේ අධිපති ධර්මයන් බලවත් කරගෙන කුසල් කරොත් තමයි ඒ කුසලය ත්‍රි හේතු කුසලයක් බවට පත් වෙන්නේ. දැන් ඡන්ද චිත්ත විරිය වීමංසාවන්ගේ එකක් හෝ අධිපති කරගෙන කුසල් කරද්දී ඒ කුසල් බලවත් කුසල් වෙනවා. එවපි ප්‍රණීත කුසල් කියලා කියන්නේ. හැබැයි ලෝභ ද්වේෂ වගේම දැන් ඡන්දාදී අධිපති ධර්මයන්ගෙන් දුබල වෙලා කුසල් කරද්දී අපි ඒවට හීන කුසල් කියලා කියනවා. ඒ ඡන්දාදී අධිපති ධර්මයන් මධ්‍යම ප්‍රමාණයෙන් පිහිටියා නම් ඒ කුසල මධ්‍යම කුසල් කියලා කියනවා. අපි එතකොට මේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ මේ හීන කුසල් කරන්නටවත් මධ්‍යම ප්‍රමාණය කුසල් කරන්නට මේ පුළුවන් හැටියට හිත හදාගෙන ශක්තිමත් කරගෙන ඒ බලවත් ප්‍රණීත වූ කුසල් කරන්න තමයි. ඉතින් ඒක නිසා අපි කුසල් වඩන, කුසල් ප්‍රගුණ කරගන්න අදහස ඇති කරගෙන ඒ වගේම කුසල් දියුණු කරගන්නට මේ අධිපති ධර්මයන්ගේ මහත් රුකුලක් අපට ලැබේවි කියන අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි හැම කෙනෙක් මෙහෙමනම් අධිපති ප්‍රත්‍ය ගැන අපි ඉගෙන ගත යුතු කරුණු කාරණාවන් මම මෙතකින් සමාප්ත කරනවා. තව කරුණු කාරණාවන් කියන්න තියෙන ආරම්මනාධිපති ප්‍රත්‍ය ගැන අපි බලමු. ඒක ඊළඟ සත්‍ය අපට තවත් දේශනාවක් විදිහට කරන්න පුළුවන්ද කියලා ඒකත් හිත තියාගෙන අද දවසේ අපි රැස් කරගත් මේ උදාර්ථර පුණ්‍ය ලාභේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන් ඔබට අපට හැම දෙනාට මේ පරමාර්ථ ධර්මයන් සියුම් ධර්මයන් සියුම් ආකාර විග්‍රහ කරන ධර්මයන් සියුම් විදිහට මිසඳා ගැනීමේ තීක්ෂණ ප්‍රඥාව තීක්ෂණ නුවණ අසම්මෝහන විජාන ප්‍රඥාව ලැබමින් නිවන් මඟ පාරමී පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ උතුම් අජරාමර නිවණින් සැනසෙන්නට භාග්‍ය වාසනාව ලැබේවා ලැබේවා කියලා මෛත්‍රී සත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. අපි හැම කෙනාටම සත් ප්‍රාර්ථනා කරන්නේ සුගත විහාර ස්වාමීන් වහන්සේ මේ ඉතිරේ දිස්වන ගාථාවත නමස්කාර කරමින් පින් අනුමෝදන් කරනවා. විචිත්තමති ගම්භීර මනන්තනය මණ්ඩිතං පට්ඨානං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා
යස්ස දේහා නික්කමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්තසේතා මංජිට්ඨාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිර සාදරං සාදු 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 ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණාන් සංස බලෙන් සියලු දෙනාට ලොවේ ලෞතුරා සුව සැලසේවා සාදු 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 ස්වාමීන් වහන්සේ අප්‍රමාණපින් අද දවසෙත් අපිට ඉතා වැදගත් අර්ථාන ධර්මයෙන් කොටසක් අසන්නට ලැබුණා අපි භාග්‍යවත් වුණා ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් සුජාතා මහත්මියට ආරාධනා කර සිටිනවා අද දවසේ පුණ්‍යානුමෝදනාව කරන්න ලෙස සුජාතා මහත්මිය පෙරවත් සරණයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් දේශනා කරන ලද ගැඹුරු අභිධර්ම දේශනා තුළම අඩංගු අති ගාම්භීර වූ පဋාණ ප්‍රකරණයේ අන්තර්ගත වූ සූවිසි පත්‍ය ධර්මයන් පිළිබඳ දේශනා මාලාව ආරම්භ කරන ලද අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මට්ඨානාචාර්ය ධර්ම කීර්තිසි නමකයන්ට අවසර පූජනීය ගරු සුගත වංස ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක පාද නමස්කාර කොට කල්‍යාණ මිත්‍රයන් සමෝහය වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනාවට අවසර දෙස් ඔබ වහන්සේ විසින් දෙස් විදෙසී වෙසෙන අපසව වෙනුවෙන් සම වෙනුවෙන් අද දිනද සූවිසි ප්‍රත්‍යං වී තුන්වෙනි ප්‍රත්‍ය ධර්මය ගැන අධිපති ප්‍රත්‍ය ධර්මය ගැන ප්‍රභේද දෙකක් වශයෙන් පහදා දුන්සේක. අති ගාම්භීර වූ මේ ධර්ම කරුණු ඉතාමත් පැහැදිලිව මෙසිතින් අපහට පහදා දීමෙන් ඔබ වහන්සේගේ සිත්තිය ජනිත වූ සියලු කුසල ධර්මයෝද අප විසින් ධර්මය අසා එක්රස් කරගත්තා වූ සියලු කුසලයන්ද ඔබ වහන්සේට අනුමෝදන් කරමි ඔබ වහන්සේ අනුමෝදන් වේවා සාදු 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 මෙසේ එක්රස් කරගත්තා වූ සියලු කුසල ශක්තියින් ඔබ වහන්සේට සියලු පාරමී ගුණයන් පූරණය කොට පතන්නා වූ බෝධියකින් මුතු පසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසුන් අතිරමණීයෝ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට උපනිශ්‍රය වේවා කියා ප්‍රාර්ථනා කරමි. එසේම ඔබ වහන්සේ විසින් සිදු කරමින් සිටින සියලු ශාසනික කටයුතු කිසිම බාධාවකින් තොරව ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකි වේවා. තව තවත් ප්‍රඥාව වැඩි දියුණු වේවා. මේ උතුම් බුද්ධ ශාසනය තුළ සිටින සියලු ධර්මකාමී මනුෂ්‍ය වර්ගයාට මේ උතුම් දේශනය සිදු කරන්නට ශක්තිය වීරිය නිරෝගී සුවය ලැබේවා දීර්ඝාෂ ලැබේවා කියා පතනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේව මෙලවට ජනිත කර හැදූ වැඩූ දෙමව්පියන් වහන්සේලාටද ශාසන දායාදය දුන් උපත්‍යාචාර්යන් වහන්සේලාටද අනිකුත් සහෝදර භික්ෂුන් වහන්සේලාටද මේ සියලු කුසලයෝ නිර්වාණ අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. ඔබ වහන්සේ නමින් මේ පරලොව ගිය සියලු බන්දු මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් වේවා. එසේම අපහට මහත් උපකාරයක් කරන්නා වූ ගරු සුගත විහාරී ස්වාමීන් වහන්සේද වහන්සේගේ සියලු ධාර්මික කටයුතු ඉෂ්ට වේවා. ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේ නමක් ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාවට
මේ උතුම් ධර්මයේ තුලින් සේවාවක් කිරීමට ප්‍රඥාව ශක්තිය වීර්ය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝාෂ ලැබේවා ඔබ වහන්සේටද මේ සියලු කුසලයෝ නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා මේ ධම් සභා මණ්ඩලය තුළ වැඩ සිටිනා වූ සියලුම ස්වාමීන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා උන්වහන්සේලාටද මේ සියලු කුසලයෝ නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කල්යාණ මිත්‍රයන් වෙන අප සැම වෙනුවෙන් ධම් සභා මණ්ඩපයක් අප සැමට ගොනු කළා වූ ධර්මයෙන් අප පෝෂණය ලබන්නට මඟ සකසා දුන් පින්වත් තුසිත රාජපක්ෂ මහතා ඇතුළු සිය පවුලටම නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා මලික් පුතු ඇතුළු සිය පවුලටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ආරම්භයේ සිටම ධම් සභා මණ්ඩමේට මහත් සේවාවක් ඉෂ්ට කරන්නා වූ පින්වත් රත්නායක රත්නායක මහතා ඇතුළු සිය පවුලටද නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා සියලු කල්යාණ මිත්‍ර සැමටද මේ කුසල ධර්මයෝ නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු 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 අප්‍රමාණ පින් හොඳයි එහෙමනම් අපි ඉතාමත්ම ගෞරවයෙන් නැවත වරක් අපගේ දේශකයන් වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්ස අද දවසේ ධර්ම දේශනාව අවසන් කරන්න ඔබ වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලුම දෙනාට ඉතින් බොහෝ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සතිය දවසක් වුණත් කාලය වෙන් කරගෙන බොහෝ පිරිසක් මේ දේශනාවට සම්බන්ධ වෙලා සාවධාන වෙමින් ධර්ම ශ්‍රවණය කරමින් රැස් කරගත් කුසලිය ඔබ සැම දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම ආශිර්වාද වේවා අපි ආරම්මනාධිපති ප්‍රත්‍ය ගැන අපි ලබන සතියේ දීර්ඝ දේශනාවක් අපි කරන්න උත්සාහවත් වෙනනම් වෙලාව බලලා ඊට පස්සේ අපි ක්‍රමක්‍රමෙන් මේ දේශනාව එක දිගට අපි කරගෙන යමු එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන වන්දනා කරගන්න අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු සෝපත් වේවා දීර්ඝාෂ ලැබේවා සනසීමක් වේවා යහපතක් වේවා පාරමී පෙරේවා සෝපත් වේවා